අයිබෝවන් සුබ උදෑසනක්. හරිතේ හරියටම ගෙනෙන සිත ටීවී උදෑසන 6 පුවත් විකාශයත් සමගින් මම තරඳ ගුරුකේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්සල වෙත. ඇමතිතා සිරිගේ ඉදිරි වැඩපිළිවෙල. බැඳුම් කර කොමිසමේ වාර්තාව මේ මස 31 වනදා. කාගේ කාගේත් පැතිමාරු. අරාබියේ ඔටුන්න හිමි කුමරුගේ සුකෝප භෝගී මාලිගාව. නැවුම් දිනේක ආරම්භය. අද දිනේ ප්‍රබෝධමත්ව ආරම්භ කරන්නට මේ උපදෙස් සවදන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. ප්‍රචණ්ඩත්වය තුළින් ලබාගත් ජයග්‍රහණය හා පරාජය අතර වෙනසක් නොමැත. එම ජයග්‍රහණය පවතින්නේ සුළු මොහොතක් බැවිනි. මහත්මා ගාන්ධිතුමන්. අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් ඉදිරි දේශපාලනය නියැලෙන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉතිහාසයේ අපේ පක්ෂයේ මේ නැදුරක් ව්‍යාපාර සම්සපත බැලලා විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ විදිහට පිරිසිදු දේශපාලන ව්‍යාපාරය අරගෙන යන විඥාවක් එක්ක තමයි තියෙනවා. දැන්ව ඔබ සිල් දනව දන්නවා අවසන් පරප්පාන නැදුරක් කියන්නේ මේ රටේ පාරදර්ශක දේවදන්න තමයි කාදරි තමයි අවසන්. බොහොම පැහැදිලි මේ නැදුරක් ක්‍රියාදාමය අවසාන මොහොත වෙනකොට මේ රටේ කොහොම පක්ෂ අපේක්ෂකයන් මරාගෙන කරගෙන පත්න දොස්තරවත් නම් මේ නැදුරක් නාම යෝජනා පත්‍ර සැකසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ නිදහස් පක්ෂය තම අපේක්ෂකයන් සම්බන්ධයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. අනිකුත් ප්‍රධානයයි කියා ගන්නා පක්ෂවල නාම යෝජනා ලැයිස්තු අපරාධකරුවන් එවැගේම දැනටමත් බරපතල චෝදනා සම්බන්ධයෙන් උසාවියේ නඩු තියෙන පාතාලයට සම්බන්ධ එවැනි පුද්ගලයන්ගේ නම් පවා මේ නාම යෝජනා පත්‍රවල තිබුණා. ඒ සමහර තැන්වලදී අපි ඒ දිස්ත්‍රික් වශයෙන් ඒ නාම වලට අදාළ විරෝධතා දැක්වුවා. නමුත් ඒවා තේරීම් බාරින ධාරිවරයාට තීන්දුව ගන්න පුළුවන් දේවල් නෙමෙයි. කෙසේ නමුත් එවැනි ලයිස්තු අපි දැක්කා. ඉතින් අද මේ රටේ ජනතාවට දැක් ගන්න පුළුවන් ඒ අයගේ පක්ෂවල ඡන්ද ඉල්ලන්නේ කවුද, ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ඉල්ලන්නේ කවුද කියලා මේ දෙකේ වෙනස ජනතාවට තේරුම් ගන්න පුළුවන්. සරලව කියනවා නම් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට, ගොවි සංවර්ධන නිලධාරීන්ට ඒ තමන් ඡන්ද ඉල්ලන ප්‍රදේශය තුළ රාජකාරිය අවුරුද්ද කාලයක් තුළ කරලා තියෙනවා නම් ඔහුට හෝ ඇයට මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ කියලා පැහැදිලි නීතියක් තිබුණා. නමුත් ඒ නීතිය උල්ලංඝනය කරමින් පොදුජන පෙරමුණ එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලයිස්තුවල එහෙම අය ඇතුළත් කරලා තිබුණා. ඉතින් අපි ජනතාවට කියනවා ඒ ප්‍රදේශවල ඡන්ද ඉල්ලන මෙවැනි නීතියට පටහැනි අයට ඡන්ද දීලා ඒ තමන්ගේ ඡන්දේ අපරාධය වගන්න එපා. පැතිමාරුව මේ දිනවල සුලභ සිදුවීම් අතරට එක් වෙලා. එහෙත් ප්‍රධාන පක්ෂ දෙකට අමතරව ප්‍රතිපත්තිමය දේශපාලනය නියැලෙන බවට ප්‍රකාශ කරන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලඥයින්ද දැන් පැතිමාරුවට යොමු වෙලා. මේ විදිහට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 31 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වුණා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණත් දැන් දේශපාලනය ව්‍යාපාරයක් කරගෙනද. පුංචි ඡන්දයේ මේ වන විට මහා ඡන්දයක පෙරනිමිති පළ කරමින් තිබෙන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. ඊට ප්‍රධානම වශයෙන් හේතු වී තිබෙන්නේ මේ වන විට මහා මැතිවරණයක ජනාධිපතිවරණයක මෙන් දේශපාලචයින් පිල් මාරු කරමින් සිටීම. ප්‍රධාන පක්ෂ ත්‍රිත්වයේහි දේශපාලචයින් මේ වන විට ඉතා යහුසුලුව සිය පක්ෂ මාරු කරමින් එහෙ මෙහෙ දුව පනිමින් සිටිනවා. ඒ අතරතුර අලුත්ම පක්ෂ මාරු කිරීම වාර්තා වන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් වීම විශේෂත්වයක්.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුලත් පක්ෂ සහ මන්ත්‍රීවරුන් පැති මාරු කිරීම සුලභ සිදුවීමක් වී තිබුණත් ප්‍රතිපත්තිමය දේශපාලනයක නියලේ සිටින බවට බොහෝ දෙනා අතර විශ්වාසයක් පවතින ජනතා විමුක්ති පෙරමුණ මේ ආකාරයට තමන්ගේ පැත්ත මාරු කිරීම පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සමාජිකින් 31 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහාය පළ කිරීමට එක්ුණේ ඊයේ දිනේදී. මීට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙක්, පළාත් සභා මන්ත්‍රීවරුන් 7 දෙනෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 2 දෙනෙකු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සමාජිකයන් 16 දෙනෙකු යෙපස්සරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමු වුණා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිමුතු අබේකෝන්, RPA රණවීර, SK සුබසිංහ සහ අංජන් උම්මා යන හිටපු මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමාට සහාය පළ කිරීමට සිය කැමැත්ත පළ කළා. එමෙන්ම ජනාධිපතිතුමා වෙත සහාය දැක්වීමට පැමිණි මෙම පිරිස අතරින් කිහිප දෙනෙකුට ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයේද සංකේතාත්මකව පිරිනමනු ලැබුවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී පාලිත ලිහිණිය කුමාර මහතා සමග තවත් සමාජිකයින් කිහිප දෙනෙකුද ජනාධිපතිතුමාට සහාය පළ කිරීමට ඊයේ දින එක්ුණා. කොහොම වුණත් මෙවන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ පැති මාරුව ගැන ඒ විදිහට රටම දකිද්දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නම් දකින්නේ තමන්ගේ පක්ෂයේ අය පැති මාරු වෙන එක පිළිබඳව නෙවෙයි, අනෙක් පක්ෂ පැති මාරු කරන එක පිළිබඳවයි. දැන් මේ දවස්වල සිද්ධ වෙන පැති මාරු ටික බලන්න. එහෙම පක්ෂ වලින් පයින්න පුළුවන් ද පක්ෂ නම්? දැන් මම දැක්ක අර කවුද? ශ්‍රියානි විජේ වික්‍රම කියලා අම්පාර පැත්තේ. නම ඇහුවෙත් මේ එප්පාවලාය මං හිතන්නේ පැන්නට පස්සේ. ආනන්ද පැන්නට පස්සේ තමයි ප්‍රවෘත්ති වල දැක්කේ. මොකද ඊට කලින් දකින්න තරම් දෙයක් රටේ කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තාම මං දැක්ක මෙල්ලගේ ලාංසා. නේද? ලාංසා ආයෙවැයට පක්ෂ දෙනවා. දවස් 7-8ක් යනකොට අනිත් පැත්තට යනවා. මොකද මේ දේශපාලන? නේද? අනුරාධපුර පැත්තේ තහදී පැන්න නේද? ලැජ්ජයි මේ. මොකද මේ දේශපාලන? පාන්දර වැස්ස වැඩි වෙන කාලේට තමයි ගෙම්බ වැඩිපුර කෑ ගහන්නේ දඟලන්නේ පණින්නේ. දැන් නිකන් මේ පාන්දර වැස්ස ඇවිල්ලා වගේ ඡන්ද කාලේ කියන්නේ. තින් පණිනවා. ඔය සල්ලි වලට විකිනේ. එහෙට යනවා මෙහෙට යනවා. නෑ මේ ප්‍රතිපත්ති තියෙන පක්ෂ නෙමෙයිවා. මේ ප්‍රතිපත්ති තියෙන පක්ෂ නෙමෙයි මතක තබාගන්න. Tamanta නාම යෝජනා බා හම්බුන්නේ නැත්තම් මොකද වෙන්නේ? වෙන පැත්තකට පණිනවා. ඉතින් මෛත්‍රීගෙන් නාම යෝජනා නැත්තම් GL මහින්ද ගාවට පයින්නවා. මහින්දගෙන් නාම යෝජනා නැත්තම් UMP ට පයින්නවා. UMP නාම යෝජනා නැත්තම් ආයි ශ්‍රී ලංකේකට පයින්නවා. ශ්‍රී ලංකේකෙම නාම යෝජනා නැත්තම් ආයි මහින්ද ගාවට පයින්නවා. ඉතින් එහෙම වෙන්න පුළුවන් පක්ෂ වලට. ඉතින් මේ පක්ෂ තුනක් නෙවෙයි මේක කඳවුරා. එහෙටත් පයින්න පුළුවන් මෙහෙටත් පයින්න පුළුවන්. දේශපාලන ව්‍යාපාරය. දැන් කැටි විරාමයක්. විරාමයෙන් අනතුරුව නැවතත් සේත ප්‍රවෘත්ති සමකෙන්. ප්‍රශ්නගත බැඳුම් කර කොමිසමේ වාර්තාව මේ මස 31 වනදා නිකුත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. වැදුම් කර කොමිසම දාන්න කියලා. ඉතින් දැන් අපි වැදුම් කර කොමිසමේ වාර්තාව ඉස්සේ ක්‍රීඩා වෙනවා. තව දවස් කීපයක්. දැන් මත ඉදලා තියෙන්නේ විදා ගන්න නම් පොඩ්ඩක් අපි සද්දන තුයිමු. එතකොට පෙනේ මොකද වෙන්නේ කියලා. ඒ නිසා අපේ ජනාධිපතිතුමාට පුර විශ්වාසය තියෙනවා. කොමිසම පිළිබඳ පුර විශ්වාසය තියෙනවා. ඒ එන කරුණු අනුව අපි පූර්ව නිගමන වලට ඉන්නේ අපි ආවයි පස්සේ ඒ වැඩ කටයුතු මේගමුවේදී විශේෂකාර බලකාය අත්අඩංගුවටගත් පාතාල නායක මාකන්දුරේ මදු සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයා ඇතුළු 8 දෙනා ලබන 27 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් විශේෂකාර බලකායට අවසර ලබා දී තිබෙනවා. ඒ එම සැකකරුවන් මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය කාලයේ රට තුල සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් පාතල නායකයෙක් ලෙස සැලකෙන විදේශගතව සැඟව සිටින මාකඳුරේ මදුෂ් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙකු ඇතුළු 7 දෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාෂය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ලැබී තිබූ තොරතුරු වලට අනුව දිගින් දිගටම මෙහෙයුම් සිදු කරමින් ඊයේ දවල් කාලයේදී ශ්‍රී ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳුරේ නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාෂයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගමුව පාරේ දාගොන්න ප්‍රදේශයේ නිවස
මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කරන බවයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශය ප්‍රකාශ කළේ. ඒ අනුව මෙම සැකකරුවන්ගෙන් පසුගිය කාලය තුළ සිදු වූ අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගැනීමේ හැකියාව පවතිනවා. දෙසැම්බර් මාසය එළඹීමත් සමග උත්සව සමය ආරම්භ වනවා. මේ උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසා දෙමින් අතිරේක බස් රථ මෙන්ම අතිරේක දුම්රියද සේවයට උදවා තිබෙනවා. එළඹෙන උත්සව සමය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට අතිරේක බස් ධාවනයට යොදවා තිබෙනවා. මෙම උත්සව සමයේදී බොහෝ පිරිස් කොළඹින් බැහැරට යාම උත්සව සමය නිමාවේදී ඔවුන් නැවත කොළඹට පැමිණීම සැලකිල්ලට ගනිමින් මෙලෙස අතිරේක බස් ධාවනයට යොදවා තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ අතිරේක බස් රථ 150ක් පමණ ධාවනය සඳහා යොදවා ඇති බවයි. ඒ අනුව උත්සව සමය නිමාවන තෙක් මෙම අතිරේක බස් රථ ධාවනය වනු ඇති. මේ අතර දීර්ඝ නිවාඩු සඳහා ගම්බිම් බලා යන ජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දෙමින් අතිරේක දුම්රියද ධාවනයට යොදවා සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහමඩ් බින් සල්මාන් විසින් අධි සුඛෝපභෝගී ප්‍රංශ නිවසක් මිලදීගෙන තිබෙනවා. ඒ ඩොලර් මිලියන 320කට බවයි වාර්තා වන්නේ. 2015 වසරේදී ප්‍රංශයේ පිහිටි මෙම සුඛෝපභෝගී නිවස ඩොලර් මිලියන 320කට අබිරහස් ගැනුම්කරුවෙකු විසින් මිලදී ගත් බව වාර්තා වනවා. මේ වන තෙක් එහි ගැනුම්කරුවා කවුද යන්න පිළිබඳව අබිරහසක් වයි පවතින්නේ. නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් මෙම ප්‍රංශ නිවසේ අබිරහස් ගැනුම්කරු සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු බවට සොයාගෙන තිබෙනවා. එය ඔහු මිලදීගෙන ඇත්තේ රුසියානු ව්‍යාපාරිකයෙකුගෙන් බවයි වාර්තා වන්නේ. එහෙත් සෞදි රජය ප්‍රකාශ කර ඇත්තේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාව සත්‍ය නොවන බවයි. මේ පිළිබඳව මොහොමඩ් බින් සල්මාන් කුමරු කිසිදු අදහසක් ප්‍රකාශ කර නැහැ. ඒ අනුව මෙම ප්‍රංශ නිවස මොහමඩ් බින් සල්මාන් කුමරු විසින් මිලදීගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. එම පුවතත් සමගින් සේත ටීවී උදෑසන 6 පුවත් විකාශයෙන් නිමාවට පත්වනවා. යළිත් හමුවමු 10:12ට. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.